සුබ දවසක් ඔයාට ඔනම අද කියලා දෙන්න හදන්නේ ඕනම කෙනෙක්ට ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන් වගේම ගොඩාක් රසවත් ඒ වගේම ශරීරයට ගොඩාක් ගුණදායක ගස්රබ මෙල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා එළවලු ගොඩාක් මිලා අධික මේ වගේ කාලෙක මේ වගේ රසවත් ඒ වගේම ගුණවත් මෙල්ලුමක් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. එහෙමනම් අපි බලමු මේ රසමලස මෙල්ලුම හදාගන්නේ කොහොමද මොනවද අපිට ඕන කරන්න කියලා. අමු ගස්ලබු ගෙඩියක් තමයි අපට ඕනේ වෙන්නේ. ගොඩක් පහනු ගස්ලබු ගන්න එපා. අමු ගෙඩියක් ගන්න. තව අපට ඕන වෙනවා පොල් ටිකක්. මම මෙතන පොල් ග්‍රෑම් 100ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම හොඳට ඉදුණු කොච්චි ටිකක් මම අරගෙන තියෙනවා. කොච්චි නැත්තම් ඒ වෙනුවට අමු මිරිස් ගන්න පුළුවන්. රතු ලුණු, සුදු ලුණු, සූදුරු ටිකක්, ඒ වගේම ගම්මිරිස් ටිකක් වැඩිපුර අරගෙන තියෙනවා. සුදුරු රසට අකමැති නම් සුදුරු එකතු කරගන්නේ නැතිව හදාගන්න පුළුවන්. ඔන්න මං ගස්ලබු ගෙඩිය පොතු අරගෙන කෑලි වලට කපාගෙන තියෙනවා. ඔයාට කැමති නම් ගොඩක් පුංචි වෙන්නේ කෑලි කපලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ගා ගන්න පුළුවන්. ගා ගන්නව නම් ගොඩක් පුංචිවට ගා ගන්න පුළුවන්. ඒ වගේම මැල්ලීමට ගොඩක් රසයි පුංචිවට ගා ගත්තාම. ඒක නිසා මම මේ විදිහට හීනි වෙන්න ගා ගන්නවා. මේ තියෙන්නේ මං ගාගත්ත ගස්ලබු ටික. ඊළඟට උයන්න ගන්න භාජනයට ගාගත්ත ගස්ලබු ටික මේ විදිහට දාගන්නවා. ලුණු කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම වතුර චුට්ටක් එකතු කරගන්නවා. වතුර ගොඩක් දාන්න එපා. මේ ගස්ලබු වල තෙත ගතිය වගේ තියෙනවා. ඒක නිසා වතුර ටිකක් එකතු කරගන්න. ඊළඟට මම ඒක ලිපෙන් තියලා තැම්බෙන්න වහගන්නවා. ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. අඩු ගින්දරේ ගස්ලබු ටික තැම්බ ගන්න. ගස්ලබු ටික තැම්බෙනකම් පොල් මිශ්‍රණය හදා ගන්න ඕනේ. මම ග්‍රයින්ඩර් කප් එකට තමයි පොල් ටික දාගන්නේ. ඔයාට ඕන නම් ගලේ අඹරලා ගන්න පුළුවන්, නැත්නම් වංගෙඩියක දාලා කොටා ගන්න පුළුවන්. ඊළඟට ලුණු, සුදු ලුණු, කොච්චි ටික, සුදුරු ගම්මිරිස් මේ ඔක්කොම ටික දාලා කාකුඩු ටිකකුත් එකතු කරලා මේක හොඳින් අඹර ගන්න ඕනේ. නැත්නම් ග්‍රයින්ඩ් කර ගන්න, නැත්නම් කොටා ගන්න ඕනේ. මේ තියෙන හදාගත්ත පොල් මිශ්‍රණය ඔන්න මේ වෙනකොට ගස්ලබු ටිකත් හොඳට තැඹිලයි තියෙන්නේ. ඊළඟට හදාගත්ත පොල් මිශ්‍රණය මේ ගස්ලබු එකට දාලා හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට ගින්දර අඩු කරලා අඩු ගින්දරේ පොල් ටිකක් තැම්බෙනකම් වහලා තියාගන්න. වැඩි වෙලාවක් තියාගන්න ඕනේ නැහැ. විනාඩි 3ක් 4ක් විතර තැම්බෙන්න තිබ්බනම් ඇති. තියෙන විනාඩි 5කට පස්සේ ගස්ලබු ටික වගේම පොල් ටිකත් හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම හරියම සුවඳයි. ඔන්න අපේ ගස්ලබු මෙල්ලුම හදාගෙන ඉවරයි. මේ මෙල්ලුම නිවුණාට පස්සේ ඔයාට කැමති නම් දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් ගොඩක් ලේසියෙන් මේ රසම රස මෙල්ලුම හදලා රස බලන්න. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ දිගටම බලන්න කැමති නම් රසරස YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.